මාස 3කට ඇවිල්ලා කතාවක් කරන්න නැහැ කිව්වා. නමුත් අද නියෝජ්‍ය කතානායක තෝරන වෙලාවේ මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ එළියේ ඉඳන් මේ ඇතුලේ ඉන්න. ඉන්ද උල්ලෝකයේ ඉඳ 225 පෙර සෙය වේල තා වෙලිය මක්කල් පාක ඉරිකි. එනිසා සමහර අය මේ ඇතුලේ ඉඳන් කරන කතා දේවල් එළියේ ඉඳන් ජනතාව බලාගෙන ඉන්නවා අද මොකද වෙන්නේ කියන එක. මේ ගැන මට කියන්න තියෙන්නේ අද උදේවරුවේ පැය කීපයක් අපි නියෝජ්‍ය කතානායකවරයා තේරුවා. ඒ තෝරනකොට පක්ෂ විපක්ෂ අය න්‍යාය පත්‍රයේ පැත්තකට තියලා විවාද කරන්න පටන් ගත්තා. අපි තමයි හරියට කරේ නෑ, අපි දෙන්න හිටියේ මෙයාට, අපි මෙයා දුන්නොත් එයාට දෙන්න, මෙයා දුන්නොත් මෙයාට දෙනවා. ඒක නිකන් බොරු ඉත්තෝ ඇදිල්ලක් දාන් ඇදිල්ලක් වගේ තමයි මට පෙනුනේ නම් කතා කරපු විදියට. නමුත් මේ වෙලාවේදී මට කියන්න තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඊයේ මුදල් ඇමතුමා කරපු ප්‍රකාශයේ සංචිතයේ ඩොලර් මිලියන 50ක්වත් නැති තත්ත්වයට සංචිතය අපේ හිඳිලා තියෙනවා. අද කොහොමද තෙල් නැවක් බාගන්නේ? හෙට කොහොමද තෙල් නැවක් බාගන්නේ? හෙට කොහොමද ගෑස් ටික ගෙන්නගන්නේ? හෙට කොහොමද බෙහෙත් ටික ගෙන්නගන්නේ? IMF එකෙන් 500ක් දෙයිද? ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 50ක් වැඩි කරලා දෙයිද? තවත් තෙල් නැවක් තෙල් නැව කීපයන් ඉන්දියාවෙන් ලබා දෙයිද කියන දේවල් බලාගෙන තමයි අපිට ඉදිරියේදී කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක මාස දෙකකට කලිනුත් මම කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉඳලම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. එදා මම කියලා එළියට ගියා වගේම තවත් මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ විසඳිලත් නැහැ. තවත් උද්ඝෝෂණයදීලා ඉන්න ජනතාව ඇතුළට ගිහිල්ලත් නැහැ. අපිට මීට කලින් මාස දෙකකට කලින් වට කරපු පාර්ලිමේන්තුව වට කරපු උද්ඝෝෂකයෝ අදත් මේ පාර්ලිමේන්තුවේ ගේට්ටු දෙකම වට කරගෙන ඉන්නවා. ඒක තමයි මම කිව්වේ අපිට බැරි දේ කරන්න පුළුවන් අය ඉන්නවා, ඒ දේ කරන්න පුළුවන් කියලා. මම එදා කිව්වා මට භාෂාව බෑ කියලා. සමහර අය මගෙන් ඇහුවා ඇයි ඔයා භාෂාව බෑ කිව්වේ කියලා. හැබැයි මට දෙමළ භාෂාව හොඳට පුළුවන්. තමිලිල නල්ල පේසේලම්. හා පොයි යන්න පොයි සොල්රදි. ඔක්කාරංගණීංග. ඒ නිසා අපිට පුළුවන් දේ පුළුවන් කියලා කියන්න ඕන, බැරි දේ බෑ කියලා කියන්න ඕන මූලාසුන මන්ත්‍රීතුමනි. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කොළඹ සිට බදුල්ලට දුම්රිය මාර්ගයේ අරන් යනකොට ඉංග්‍රීසියෙන්ද දුම්රිය මාර්ගයේදී යම් යම් ගැටලු ආවම ආවා එක එක තැන්වලදී. විශේෂයෙන්ම බදුල්ලට ගෙනියන මේ උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර කියන දුම්රිය ස්ථානයට යනකොට සුද්දට එතනින් එහාට දුම්රිය මාර්ගයේ දීර්ඝ කරගන්න බැරි වෙලා කල්පනා කරා. කල්පනා කරපු වෙලාවේ සුද්දා සෑහෙන මහන්සියක් ගත්තා මේ දුම්රිය මාර්ගය කොහොමද ගෙනියන්නේ කියලා. එතන හිටියා අපේ ගමේ දෙමෝදර කියන්නේ මගේ ගම, අපේ මුත්තෙක් හිටියා හරක් බලාගත්ත මුත්තෙක්. ඒ මුත්තා සුද්දට කිව්වා තේරෙන භාෂාවෙන් ජටාවක් ගහලා ජටාව බැඳලා මෙන්න මේ විදියට කෝච්චිය අරන් ගියොත් බිංගේ කපලා, මේ රවුම කරකවලා බිංගේ කපලා කෝච්චි අරන් ගියොත් බදුල්ලට දුම්රිය මාර්ගය ගෙනියන්න පුළුවන් කියලා. හැබැයි එදා ඒ සුද්දා කල්පනා කරා, ඉංග්‍රීසි නායකයා කල්පනා කරා මට වැඩිය දැනීමක් තියෙනවා මේ ගමේ හරක් බලාගෙන ඉන්න මේ ගොපොල්ලට. ඒ නිසා මේ විදියට මේ වැඩේ කරන්න ඕන කියලා සුද්දාගේ ගත්ත තීරණය අඩියක් පස්සට තියලා එදා ඒ හරක් බලාගත්ත අපේ මුත්තට නැත්තම් අපේ ඒ ගමේ ඉපදිච්ච මිනිහාගේ කතාවට ඇහුම්කන් දීලා අඩියක් පස්සට දීලා දුම්රිය මාර්ගය ගෙනිච්චින්දාද බදුල්ලට දුම්රිය මාර්ගය ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇයට පුළුවන් දේ පුළුවන් කියලා බදාගෙන ඉන්නවට වැඩිය බැරි වෙලාවේ දාලා යන එක තමයි හොඳයි කියන එක මම මේ උඩරට දුම්රිය මාර්ගයේ ඒ ගත්ත තීන්දුවත් එක්ක, ඒ සුද්දා එදා ගත්ත තීන්දුවත් එක්ක මම පැහැදිලි කරේ.